ඇරියුතුන් වහන්ස මගේ සේවදායිකාවක් ඉන්නවා ගුරුවරියක් අවුරුදු 36යි එතුමිය ඉස්ලාම් මට ඇවිල්ලා කිව්වේ මේ මේ සෝතාපන්න වූව ගැන එයා තමයි කිව්වේ මෙතුමිය කියනවා මෙතුමිය හැමදාම ඔබ වහන්සේ කිව්ව විදිහට කොහේ හරි ගිහින් ගුරුවරයෙක් ගාව භාවනා පුරුදු වෙලා දැන් ඒ ගුරුවරයා රට ගිහිල්ලාලු මෙයා කියනවා භාවනා කරනකොට මේ උඩට උඩට යනවලු මල් වතු පේනවලු දෙවිවරු පේනවා ඒවා ඔක්කොම වංචක ධර්ම යම්මාකාරයකට ඒ වගේ සැහැල්ලුවක් වෙනවා. ඒවා මේ ධ්‍යාන මිසක් අනාර්ය ධ්‍යාන මිසක් දැන් ඔය ධ්‍යානලාභීන්ට ඔය අද ලංකාවේ තියෙන ඔය සම්මත භාවනා මධ්‍යස්ථානවල සම්මත ගුරුවරු කියා දෙනකොට ආලෝකයන් පේනවා. නිකම් සැහැල්ලු වෙලා පුළුන් වගේ වලාකුළු වගේ යනවා. චෛත්‍ය පේනවා බුදු පිළිම පේනවා තේරුණාද ඒ ඔක්කොම නිමිති ලෞකික භෞතික නිමිති කසින පිරියම් කිරීමෙන් ලැබෙන දැන් මේ නියම සතර කමඨහන් කරනවා නම් ඕවගේ වංචක ධර්මයන් හිතට එන්නේ නැහැ ඕවා ඔය සියලු දේ එන්න පුළුවන් ආවත් මරණානුස්සතිය වඩන පුද්ගලයා ඒ කිසිම නිමිත්තක් නිච්ච කරගන්න ඒකත් අනිච්චම් ඒකත් සුව විඳින්න සුඛ කරගන්න ඒකත් දුක්ඛම් ඒකත් මගේ කරගන්න ඒකත් විපරිණාම ධම්මං එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන එකෙන් තමයි එමෙන් මිදෙන්න පුළුවන් නමුත් එහෙම එකක් වඩනවා නෙමෙයි ඔය භාවනා මධ්‍යස්ථාන වල හරියට හරි මෙන්න ආලෝකයක් දැක්ක චෛත්‍යයක් දැක්ක වලාකුළු දැක්ක බුදු පිළිමයක් දැක්ක ඔන්න මට නිමිති දැක්ක ඔන්න මම මගපල් ලැබුවා ඔන්න ධ්‍යාන ලැබුවා කියලා හිතෙනවා එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඒ ඔක්කොම වංචක ධර්ම අය දැන් මුලා වෙලා ඉන්නේ දැන් මම අදත් ඒ වගේ දේවල් ඊට වඩා හුඟක් වෙනවා දැන් මෙතෙන්ටම ආපු නොයෙකුත් අය හිටියා තේරුණාද අපෙන්ම මේ බණ අහලා ඔය සතර කමඨහන් කරනකොටම ඔය ධ්‍යාන ලබනවා ඔය ධ්‍යානසුවය විඳිනවා මේ ධ්‍යානසුවේ විඳට මේ විඳිනකොට ඒ සුවය නිසා මාර්යාගේ උගුලට අවතාරයට අහුවෙලා මේ ධර්මයක් වැඩක් නැහැ තේරුණාද මේ ධර්මයෙන්ුත් වැඩක් නැහැ අර සුවය විඳගෙන ඉන්නවා දැන් ඔබ වහන්සේ මට උදේ කිව්වනේ මේ අවුරුදු දවස් 7යි අවුරුදු 7යි අතර අනිවාර්යෙන් අරහත් වෙරපත් වෙන මම දැන් මැසේජ් එකක් දැම්මා එයා කියනවා කවුද විසාකාරි කවුරු හරි අවුරුදු 7න් සෝවාන් වෙලා අවුරුදු 120ක් ජීවත් වුණාලු මං බොරු කතානේ ඒක තමයි මං කිව්වේ ඔයවත් නැහැ ඒක තමයි මම දැන් බුදුහාමුදුරුවෝ මේ කිව්ව වචනේ සද්වස්සානි මේකේ තියෙන්නේ සයන්න අල්දා යන්න වස්සානි සද්වස්සානි කියන්නේ අවුරුදු 7 නෙමෙයි එහෙමයි සයන්න අල්දායන කියන්නේ සද්දා ඉන්ද්‍රිය මතු වූ වයස මතුවන වයස එතකොට සද්දා ඉන්ද්‍රිය මතු වූ වයස තමයි සෝතාපන්න ඵලයට පත් වෙන්නේ සද්වස්සානි කියන එක අද සයන්න අල්තයන්නට යන්න සත්වස්සානි අවුරුදු 7න් මගපල් ලබන්න පුළුවන් කියලා කියනවා ඕවා මේ පරිවර්තකයන්ගේ ඔක්කොම වැරදි පරිවර්තන මේ බුදුහාමුදුරුවෝ කියපු සයන්න අල්දා යන්න සද්ධර්මය සද්දස්ස කුල පුත්තස්ස සද්වස්සානි සද්දෝ හෝති මේ ඔක්කොම අද සයන්න අල්දා යන්න තයන්න කරගෙන හතක් කරගෙන එහෙමයි ස්වාමීන් වහන්සේ අය කොහොම හරි මෙතෙන්ට ගෙනාවොත් ඔය මිත්‍යා දෘෂ්ටියේ මුදවා ගන්න පුළුවන් වෙයි නේද ඒක ඉතින් මට කියන්න බෑ සමහර විට කර්මයේ තියෙනවා නම් පුළුවන් වෙයි කර්මයේ මිදී නිදහස් වුණොත් නමුත් විපාකාවරණය බලවත් නම් මේ කියන දේ තේරුම් ගන්නත් බැරි වෙයි. එහෙමයි. තව මේ කියන දේවල් මේ කියන විදිහේ ගැඹුරු ධර්මයක් නිර්මල ධර්මයක් සියලු දෙනාට හැම කෙනෙකුටම ගැලපෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම ධානුසුවයක් ලබන ධානයක් ලැබූ අනාථ ධානයක් ලැබූ පුද්ගලයෙකුට මේක ටිකක් නොගැලපෙනවා. එහෙමයි. අර මහත්තයෙකුත් කිව්වේ නිකන් පොඩ්ඩක් හිතේ ආකුල ඔය හරියම ප්‍රශ්නයක් ඇහුවේද ඈ ගැටලුවක් ආකුල තත්වයක් ව්‍යාකූල තත්වයක් ඇති වෙනවා කියලා ඒක ඇති වෙනවා ඒක අහන්න දෙයක් නැහැ තමන් මෙච්චර වෙලාවක් මෙච්චර කාලයක්
අර සුවයක් ධ්‍යාන සුවයක් ලැබුවා. අපි කියනවා දැන් මේ ධ්‍යානය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මං කියලා අයින් කරන්න කියලා. එහෙමයි. ගැළපෙයි. නේ? අර සුවය අත්තරින්න කීයටවත් කැමති වෙන්නේ නැහැ. එහෙමයි. ගෞ ස්වාමීන් වහන්සේ අනිත් පාර අපි කියනවා පින්කම් කරලා පින උපාදානය කරගන්න එපා කියලා. දැන් කවුරුවත් කැමති වෙන්නේ නැහැ. බොහෝ අද බෞද්ධයෝ අද මේ ලංකාවේ ඉන්න මෝඩ කුඩ බෞද්ධයෝ පින්කම් කරන්නෙම උපාදානය කරගෙන අද නැති සැප හෙට බලාපොරොත්තු. එහෙමයි. ඒක නිසා මේ දෙව් සැප රජ සැප සිරි සැප බ්‍රහ්ම සැප බලාපොරොත්තුෙන් පින්කම් කරන්න. දැන් අපි කියනවා පින්කම් කරපු මොහොතෙම පිනක් දීලා පවරලා අනුමෝදන් කළා පුණ්‍ය පාප පහිනස්ස කරන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පිනක් අවසන් කරන්න කියලා. ඒකට කැමති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ අපි බැරි වෙලාවත් මගපල නොලැබුවොත් අනේ මේ පින් ටික දීලා කොහොමද අපි ඊගාව ආත්මෙ කොහේ ඉපදෙයි කියලා නිකන් සැකයක් ඇති වෙනවා. ඈ? ඒකෙම නිවන වැහෙනවා. එහෙමයි. දීගාව ගියවා ස්වාමීන් වහන්සේ.